බලන්න ඔයාලටත් තියෙනද කියලා මෙන්න මේ ප්‍රශ්නේ මේ pimples එකන්නන්න නෙමෙයි මම මේක පැහැදිලි කරන්නම් මොකද එන්නේ මොනවද මේවා කියලා ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාලටත් ප්‍රයෝජනවත් වෙයි මේකට කියන්නේ milia milia කියන්නේ මේක pimples ගණ එකක් නෙමෙයි pimples වලට කිසිසේත් මයත් වෙන්නේ නැහැ ඒ නිසා මේක කඩන්න යන්න එපා අනිත් කාරණේ මේක එන්නේ ස්ක්‍රීන් එක උඩින් නෙමෙයි ඔයාලට උඩින් ගෙඩිය වගේ පෙනුනට මේක එන්නේ අපේ ස්ක්‍රීන් එකේ යට ලේයර් එකත් එක්කලා මැද පැහැදිලිව කිව්වොත් එහෙම අපේ ස්ක්‍රීන් එකේ ස්කින් එකයි ස්කින් එකේ යට ලේයර් එකයි මැද ප්‍රෝටීන් තට්ටුවක් තියෙනවා ඒකට කෙරටින් කියලාත් අපි කියනවා මේ කෙරටින් එක් තැන් තැන් වල එක් රැස් වීමෙන් තමයි මෙන්න මේ විදිහට මේ මීඩියා හටගන්නේ මේක ඇති වෙන්න හේතුව අපි ස්කින් එක හරියට එක්ස්ෆෝලියේට් නෙවුනා මේ කියන්නේ පිරිසිදු නොවුනාම ඔයාලා දැන් හිතයි පිරිසිදු වෙන්නේ නැත්තේ කොහමද අපි හැමදාම ස්ක්‍රබ් කරනවා මුහුණ සබන් දානවා කියලා නමුත් ස්ක්‍රබ් කිරීමෙන්වත් සබන් දාලා මුහුණ සේදීමෙන්වත් අපේ මේ ස්කින් එකේ තියෙන මැරුණු සෛලියවත් එන්නේ නැහැ ඒ කියන්නේ එක්ස්ෆෝලියේට් වෙන්නේ නැහැ කාලයක් පුරාවටම ඔයාලගේ මුහුණේ මැරුණු සෛලිය ඉවත් නොවි තැන් තැන් වල එකතු වීමෙන් තමයි මේ මිලියා තත්ත්වය හටගන්නේ ස්කින් එක එක්ස්ෆෝලියේට් නොවුනහම මැරුණු සෛලිය ඉවත් නොවුනහම මෙන්න මේ ආකාරයෙන් ස්කින් එකේ යට තියෙන ලේ එකයි මැද මේ ආකාරයෙන් කෙරටින් කොටස් එකතු වෙනවා ඒකතුනහම ඒවා අපේ ස්කින් එක මතු පිටින් ගෙඩි ආකාරයෙන් කුඩාවට පිට දානවා ඉතින් මේවා අපිට අඩු කරගන්න ක්‍රම තියෙනවා මම ඒවත් පහදලා දෙන්නම් එක්ස්ෆෝලියේට් කරනවා කියන්නේ අපි ස්කින් එකේ මැරුණු සෛලිය ඉවත් කර ගැනීමක් කරනවා ඒක ස්ක්‍රබ් එකක් මාර්ගයෙන් කරගන්න බෑ මැරුණු සෛලිය ඉවත් කරගන්න නැතුනහම තමයි මෙන්න මේ මිලියා එන්නේ අපි ස්කින් එක දවස් 18න් 18ට අලුත් වැඩියා වෙනවානේ අලුත් ඩියා වෙන වෙලාවට අපි අර මැරුණු ස්කින් එකේ මැරුණු සෛලිය ඉවත් කරගෙන අපි ස්කින් එක පිරිසිදු කර ගන්න ඕනේ. අන්න ඒකට එක්ස්ෆෝලියේට් කරනවා කියන්නේ. නමුත් ස්ක්‍රබ් කරනවා කියන්නේ අපි ස්කින් එකේ තියෙන කුණු දුහවිලි ඩර්ට් වගේ දේවල් ඉවත් කරගෙන ස්කින් එකේ තියෙන මේ පෝස් ඒ කියන්නේ කුඩා සිදුරු තුල තියෙන කුණු දුහවිලි වගේ දේවල් ඉවත් කරගෙන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් ඉවත් කරගැනීමයි. මුහුණ පිටතින් අපි පිරිසිදු කර ගැනීම තමයි ස්ක්‍රබ් කිරීමෙන් කරන්නේ. නමුත් එක්ස්ෆෝලියේට් කිරීමෙන් කරන්නේ අපි ස්කින් එකේ ඇතුළතින් අපි පිරිසිදු කර ගැනීමයි. මම හිතන ඔයාලට දැන් ඒ දෙකේ වෙනස පැහැදිලි ඇති කියලා. ඉතින් මෙන්න මේ මීලියා හේතුව දැන් ඔයාලට පැහැදිලි ඇති අපේ ස්කින් එක ඇතුළතින් අපි පිරිසිදු කරගන්න නැතුව මැරුණු සෛලිය ඉවත් කරගන්න නැතුනහම තමයි මෙන්න මේ මිලියා එන්නේ. මිලියා එන්න තව හේතු තියෙනවා. නමුත් මේක තමයි විශේෂම හේතුව. මේක ඉතින් ඔයාලා කැඩුවා කියලා එලියට එන්නේ නැහැ. එලියට එන්න දෙයක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ඔයාලා කරන්න ඕනේ මේක එක්ස්ෆෝලියේට් මගින් මේක පිරිසිදු කරගන්න ඕනේ. එක්ස්ෆෝලියේට් වර්ග තියෙනවා. නොයෙකුත් කිමිකල් එක්ස්ෆෝලියේට් තියෙනවා. එහෙම නැත්නම් අපිට නැචරල් විදිහට ගෙදරම කරගන්න පුළුවන් දේවල් තියෙනවා. තව හේතු කාරණා තියෙනවා මේ මූලික ප්‍රධානතම හේතුව මම කිව්වේ ඊළඟට මේකට කිසිම වයස භේදයක් නැහැ ලොකු කුඩා මහලු ඕනෑම කෙනෙකුට මේක වෙන්න පුළුවන් කුඩා දරුවන්ට තියෙනවා කුඩා බොහෝ දුරට කුඩා දරුවන්ට තියෙනවා නමුත් ඒ කුඩා දරුවන්ට එන්නේ වලට කිසිම ප්‍රතිකාරයක් කරන්න යන්න එපා ඒව කාලයත් සමග නැති වෙලා යනවා ඒ නිසා කුඩා දරුවන්ගේ තියෙනවා නම් ඒ ගැන හොරි වෙන්න එපා ඒ වෛද්‍යවරුන් පෙන්වන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒක හොඳ වෙලා යනවා කාලයත් සමග ඒක නැති වෙලාම යනවා බොඩි එකේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වුණාමත් මෙන්න මේ මීලියා තත්ත්වයට හටගන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා කියලා වෛද්‍යවරුන් සොයාගෙන තියෙනවා. තව ස්කින් එකේ නිතරම නොඑක් වර්ගයේ ක්‍රීම් භාවිතය විශේෂයෙන්ම කිමිකල් අඩංගු ක්‍රීම් භාවිතය තව මේකප් නිතරම භාවිත කරන අය ඔයිලි බේස් එක තියෙන මේකප් වර්ග පාවිච්චි කරන අය ඒ වගේම තමයි ස්කින් එකට පෙට්‍රෝලියම් ජෙලි වගේ දේවල් නිතරම පාවිච්චි කරන අය නිතරම නෙමෙයි කොහොමවත් වැස්ලින් වගේ දේවල් අපේ මුහුණේ පාවිච්චි කරන්න හොඳ නැහැ අතපයට නම් ගොඩාක් හොඳයි. නමුත් මුහුණට නම් හොඳ නැහැ. මොකද මුහුණේ පෝස් වැහුනහම අපිට පිම්පල්ස් එම වැඩි වෙන්න පුළුවන් මේ වගේ තත්ත්වයේ වෙන්න පුළුවන් අන්න ඒකයි. අපි හැමෝටම පොදු අනිත් කාරණේ තමයි ස්ට්‍රෙස් එක. ස්ට්‍රෙස් එකේ ඉන්න අයටත් මෙන්න මේ මීලියා තත්ත්වය හටගන්න පුළුවන්. දැන් ඔයාලත් මෙන්න මේ දේවල් වලින් වැරදි මොනා හරි දෙයක් කරනවා නම් ඔයාලටත් මේ තත්ත්වයේ මේ මීලියා තත්ත්වය ඇති වෙලා තිනවා නම් ඒ තත්ත්වෙන් දැම්මම මිදෙන්න ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේකට කරගන්න පුළුවන් මොනාද? ස්වභාවික ප්‍රතිකාර මොනාද සහ වෛද්‍යමය ප්‍රතිකාර මොනාද කියලා අපි දැන් දැනගත්ත මේ මීලියා ඇති වෙන හේතුව මොනාද? මොකද්ද මේකට කියන නම? මේක පිම්පල්ස් එකකුත් නෙමෙයි කියන එක නේද? අනිත් කාරණේ ඔයාලා මේකට බය වෙලා තිනවා නම් මේක රෝගී තත්ත්වයක් කියලා බය වෙන්න එපා. මේක එහෙම විශේෂ භයානක රෝගී තත්ත්වයක් නෙමෙයි. ඔයාලගේ ස්කින් එක අවලස්සන වීමක් පමණයි වෙන්නේ. මේක අපිට ඉක්මනින්ම හොඳ කරගන්න පුළුවන් හරිම පහසුවෙන්. අනිත් විශේෂම කාරණේ කාන්තාවන්ට ඔයාලා මේකප් කරලා කිසිම දවසක නිින්දට යන්න එපා. කිසිම මේකප් එකක් කරගෙන අයි මේකප් එකක්වත් කරගෙන නිින්දට යන්න එපා. සාමාන්‍යයෙන් ගොඩාක් දුරට මේකප් එක හරියට රිමූව් කරගන්න නැතුව සමහරු ඉන්නවා. අන්න එහෙම වුණාමත් මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. මීටත් වැඩි තව ප්‍රශ්න ඇති වෙන එතකොට ස්කින් එකට. ඒ නිසා මේකප් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ මේකප් එක සම්පූර්ණයෙන්ම
සම්පූර්ණයෙන්ම උන්ටටම ඉවත් කරගන්න ඉවත් කරගෙන මූණ උන්ටටම පිරිසිදු කරගෙන තමයි අපි නිින්දට යන්න ඕනේ. ඒ වගේම දවසේ වැඩි වෙලාවක් මූණේ මේකප් තියාගැනීමෙන්නුත් වළකින්න. ඔයාලා ස්කින් වෛද්‍යවරයෙක් ළඟට ගියොත් එහෙම මේ මීලියා වලට යලගා ප්‍රතිකාර තියෙනවා. නොඑක් වර්ගයේ කිමිකල්ස් පීලින් තියෙනවා. අන්න ඒව කරගෙන මේක ඉවත් කරගන්න පුළුවන්. නමුත් නැචරල් විදියට ඔයාලට ඒ කිමිකල්ස් පීලින් එක කරගන්නත් පුළුවන්. ගෙදර දොරේ දේවල් වලින්. ඒ වගේම ස්වභාවික සත්කාර මගින් මේ තත්ත්වයෙන් ඉවත් වෙන්නත් පුළුවන්. ඒ ඉවත් වුණා විතරක් මදි ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ ස්කින් එක පිරිසිදු කරගන්න ඕනේ. ස්කින් එක නැචරල් විදියට එක්ස්ෆෝලියේට් කරගන්න ඕනේ මාසයකට දවසක්වත් අඩුම තරමේ. මේ කිසිම ප්‍රශ්නයක් නැති අය කියන්නේ මේකප් වර්ග පාවිච්චි කරන්නෙත් නැහැ, ක්‍රීම් වර්ග වල ප්‍රශ්නකුත් නැහැ, ලිඩක් දුකකුත් නැති අයට එයාලටත් තියෙනවා මේ ප්‍රශ්නේ. ඒ කොහොමද? එයාලට ගොඩාක් ස්ට්‍රෙස් එක තියෙනවා නම් අන්න ඒගොල්ලන්ටත් මේ තත්ත්වය තියෙනවා. ඒ නිසා ස්ට්‍රෙස් ෆ්‍රී ලයිෆ් එකක් ගත කරන්න අමාරු නම් ටිකක් අඩුවෙන් ස්ට්‍රෙස් එක ගත්තොත් එහෙම එයාලට මේක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ මීලිය තත්ත්වෙට විතරක් නෙමේ ඉසකේ සිදීමට මුහුණ රැලි වැටීමට මේ වගේ තත්ත්වයන්ටත් බලපානවා වෙන මේ ස්ට්‍රෙස් එක. හරි, දැන් අපි බලමු මොනාද මේකට කරගන්න පුළුවන් සත්කාර කියලා. දැන් ඔයාලා හේතු දැනගත්තම දැන් අපි සත්කාර මොනාද බලමු. ඔයාලට මං ගුවා කිමිකල්ස් පීලින් තියෙනවා කියලා අපිට මේක ගෙදර කරගන්නත් පුළුවන්. ගෙදර කරගන්නවා නම් ඔයාලට වෙළඳපොළෙන් ගන්න පුළුවන් නම තමයි ග්ලයිකොලික් ඇසිඩ් අඩංගු ප්‍රොඩක්ට්ස් ගන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රීම් එක එනවා, සිරම් එක එනවා, පැක් එක එනවා, පීලෝ මාස්ක් එනවා, මේ වගේ දේවල් එනවා. ඒකෙන් වෙන්නේ අපි ස්කින් එක පීල් ඔෆ් වෙනවා. ඒ කියන්නේ මැරුන් සෛලී ඉවත් කරගන්නවා. ඔයාලට මේක වෙළඳපොළෙන් මිලදී ගන්න පුළුවන් ග්ලයිකොලික් ඇසිඩ්. ඔයාලා හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක් තමයි දී ඕඩිනරි බ්‍රෑන්ඩ් එක. අන්න ඒකෙත් ග්ලයිකොලික් ඇසිඩ් 7.0 ටෝනින්ග් සොලියුෂන් එක තියෙනවා. මේ සෙරම් එක හරි ක්‍රීම් එක හරි ඇප්ලයි කරපුවාම ඔයාලගේ ස්කින් එක හිමින් සැරේ පීල් ඔෆ් වෙනවා. මේ උඩ මැරුණු සම තමයි ඉවත් වෙන්නේ. ඒක ඇප්ලයි කරගන්න ඕන විදිය සේරම ඇසුරුමේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ විදිහට මේක ඉවත් කරගන්නත්. ඒ වගේම තමයි ඊළඟ ඇසිඩ් එක තමයි සැලිසලික් ඇසිඩ්. සැලිසලික් ඇසිඩ් කොහොම සමහරක් අය දන්නවා එයාලගේ ස්කින් එකේ ඇක්නි පිම්පල්ස් තියෙන ඇයි සැලිසලික් ඇසිඩ් විශේෂයි. මොකද අනිවාර්යයෙන්ම එයාලා පාවිච්චි කරන්න ඕනේ සැලිසලික් ඇසිඩ් අඩංගු ෆේස් වොෂ්, ක්ලෙන්ස් වගේ දේවල් තමයි. සැලිසලික් ඇසිඩ් වලින් නිෂ්පාදනය තියෙන්නේ ගොඩාක් ඔයිලි ස්කින් එකක් තියෙන ඇයි ඇක්නි පිම්පල්ස් ස්කින් එකක් තියෙන ඇයි. ඉතින් ඒගොල්ලන්ගේ ස්කින් එකේ මේ ඇක්නි පිම්පල්ස් අඩු වෙනවා වගේම මෙන්න මේ අපේ මීලියා තත්ත්වය ඩ්‍රයි කරගන්න උදව් වෙනවා සැලිසලික් ඇසිඩ් අඩංගු ෆේස් වොෂ්, ක්ලෙන්ස් වගේ දේවල් පාවිච්චි කරපුවාම. ඊළඟට ලැක්ටික් ඇසිඩ්. ලැක්ටික් ඇසිඩ් කොහම ඔයාලා ඕනම කෙනෙක් දන්නවා ඩේරි ෆුඩ් වල ලැක්ටික් ඇසිඩ් අඩංගු වෙලා තියෙනවා කියලා. කිරි, චීස් වගේ මිල්කි ආහාර වල ලැක්ටික් ඇසිඩ් අඩංගු වෙලා තියෙනවා, යෝගට් වගේ දේවල් වල. ඊළඟට සිට්‍රික් ඇසිඩ්. සිට්‍රික් ඇසිඩ් කොහම ඉතින් දොඩම් පවුලේ ඕනම කෙනෙක් සිට්‍රික් ඇසිඩ් ගණයට අඩංගු. ඒ වගේම තවත් නොඑක් වර්ගයේ පළතුරු එළවලු තියෙනවා. විටමින් C අඩංගු ඒවා සිට්‍රික් ඇසිඩ් ගණයට අයත් වෙනවා. දැන් අපි යන් අපේ ස්වභාවික සත්කාරයන් වලට. මේ ස්වභාවික සත්කාරයන් තුලින් ඔයාලට දැන් මම ඔය සඳහන් කරපු ඇසිඩ් වර්ග හතර ඉන්ක්ලූඩ් කරගෙන තමයි හදන්නේ. නමුත් ස්වභාවික සත්කාරයක් හොඳ ස්වභාවික විදියට අර කිමිකල් පීල් එකත් මම ඔයාලට කියලා දෙනවා කොහොමද ගෙදර කරගන්නේ කියලා. ඔයාලට ස්කින් ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා කරගන්න අවශ්‍ය වෙන, ඩර්මටොලොජිස්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා කරගන්න අවශ්‍ය වෙන කිමිකල් පීල් එකත් මම ගෙදර කරගන්න හැටි කොහොමද කියලා දෙන්න. අපි දැන් මුලින්ම ස්ක්‍රබ් එකක් හදාගමු. ස්ක්‍රබ් එකට ඔයාලට අවශ්‍ය වෙනවා ඕට්ස්. ඕට්ස් නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. බාර්ලි තියෙනවා ලංකාවේ ඕන තරම්. ඕනෑම සිල්වර් කඩේක උනත් බාර්ලි, සව් වගේ දේවල් තියෙනවා. ඉතින් බාර්ලි ටිකක් අරගන්න, කුඩු කරගන්න. අපිට ස්ක්‍රබ් එකට ෆයින් පවුඩර් එකක් අවශ්‍ය වෙන්නේ. අපිට සාමාන්‍ය චූටි චූටි කැට තියෙන එකක් ගන්න පුළුවන්. ගොඩා ලොකු කැට නෙමෙයි, ගොඩාවට පොඩ්ඩක් කැට වගේ තියෙන ගන්න. අරගෙන එකට ඊළඟට අපි මිල්ක් එකතු කරගන්න. බාර්ලි ඕට්ස් ගත්තොත් එහෙම මේ දෙකේ බාර්ලි ඕට්ස් වගේ දේවල් වල අපේ ස්කින් එක නැචරලි විදිහට ක්ලෙන්ස් කරගන්න, ස්කින් එකේ පෝස් ඇතුළට ගිහිල්ලා හොඳට ස්කින් එකේ මැරුණු සෛල ඉවත් කරගෙන ක්ලෙන්ස් කරගන්න තරම් උදව් වෙන සැපුනින් කියලා මේකේ කම්පවුන්ඩ් එකක් තියෙනවා. අන්න ඒකෙන් තමයි මේ ස්කින් එකේ මැරුණු සෛල ඉවත් කරගන්න ඕට්ස් හරි බාර්ලි හරි අපිට උදව් වෙන්නේ. ඊළඟට අපි මේකට මිල්ක් එකතු කරගත්තා. මිල්ක් කියන්නේ ලැක්ටික් ඇසිඩ් අඩංගුයි. මම ඔයාලට කිව්වා, ඔයාලට කිව්වා ඇසිඩ් වර්ග හතරම අඩංගු කරගෙන මම මේක හදනවා කියලා. ලැක්ටික් ඇසිඩ් අඩංගු, ලැක්ටික් ඇසිඩ් කියන්නේ අපේ ස්කින් එක හොඳින් ක්ලෙන්ස් කරගන්න උදව් වෙන දෙයක්. කිරි කියන්නේ ඔයාලා දන්නා නිකන් කොටන එකට කිරි ටිකක් අරගෙන ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් අරගෙන ස්කින් එක හොඳින් පිරිසිදු කරගන්න පුළුවන් කියලා ඔයාලා දන්නා. ඒ තරම්ම ස්කින් එක ක්ලෙන්ස් කරගන්න උදව් වෙන දෙයක් මිල්. දැන් අපි ස්ක්‍රබ් එක හදලා පැත්තක විනාඩි 10ක් විතර තියාගන්න ඕනේ. අපි ඊළඟට ඒක පිඟෙනකම් මොකද ඒක ටිකක් පිඟෙන්න ඕනේ. දැන් අපි යමු පැක් එකට. පැක් එක හදාගන්න අපිට අවශ්‍ය වෙන රයිස් පවුඩර්, ඊළඟට කස්තුරි කහ හරි ඔයාලා ගෙදර තියෙන නිකන් කහ හරි ගන්න. රයිස් පවුඩර් තේ හන්දක් එකතු කරගන්න, කස්තුරි කහ පින්ච් එකක් පමණ එකතු කරන්න. කස්තුරි කහ නැත්තම් ගෙදර තියෙන එක පාවිච්චි කරන්න. ඊළඟට යෝගට් එකතු කරගන්න. යෝගට් වල ලැක්ටික් ඇසිඩ් අඩංගු වෙලා තියෙනවා. හල් වල අඩංගු වෙලා තියෙනවා සැලිසලික් ඇසිඩ්. ඒ වගේම විටමින් A, විටමින් C, විටමින් E, ෆ්ලේවොනොයිඩ්, ෆෙනොලික් කම්පවුන්ඩ් එක, ෆෙරුලික් ඇසිඩ් අඩංගු වෙලා, මේ වගේ ගොඩාක් ඇන්ටිඔක්සිඩන්ට්, මේ වගේ ගොඩක් දේවල් අඩංගු වෙලා තියෙනවා හල් වල. දැන් මෙතෙන්ට අපිට අවශ්‍ය සැලිසලික් ඇසිඩ් අඩංගු වෙලා තියෙනවා. දැන් අපි මේකට සැලිසලික් ඇසිඩ්, එතකොට ලැක්ටික් ඇසිඩ් දෙකම එකතු කරගත්තා. දැන් මම මේකට එකතු කරගත්තේ හාල් තේ හැඳයි, යෝගට් තේ හැඳයි, ඊළඟට කහ පිංචි එකක් පමණ එකතු කරගත්තා. එතකොට සැලිසලික් ඇසිඩ්, ලැක්ටික් ඇසිඩ්, තව මේකේ ඊට අමතරව
ස්කින් එකට අවශ්‍ය නොයෙක් වර්ගයේ විටමින්ස් වර්ග සහ මිනරල්ස් වර්ග අඩංගුලා තියෙන තව අපි මේකට කහ එකතු කරගත්ත කහවල ස්කින් බ්ලීචින් ප්‍රොපර්ටි අඩංගුලා තියෙනවා. ඉතින් මේ වගේ ස්කින් එකට ගොඩක් බෙනිෆිට් දෙන දැන් අපි පැක් එකක් හදාගෙන ඉවරයි. දැන් අපි මුලින්ම ස්ක්‍රබ් එකට යමු. ස්ක්‍රබ් එක පටන් ගමු. ඔයාලට තව විශේෂ දෙයක් කියන්න ඕනේ ස්ක්‍රබ් එකක් හෝ පැක් එකක් හෝ ඕනෑම දෙයක් අපි නැචරල් විදිහට හදාගත්තාම අපි ඒක විනාඩි 5ක් 6ක් තියෙන්න හරින්න ඕනේ. අපි මේක හදාගත්ත ගමන්ම ඇප්ලයි කරන්න යන්න එපා. හදාගෙන මේ අපි දැන් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකේ තියෙන සියලුම විටමින්ස් වර්ග සහ මිනරල්ස් වර්ග සියලුම න්ියුට්‍රියන්ට්ස් වර්ග අපි ස්කින් එකට අවශ්‍ය එකතු වෙන්න මේක විනාඩි 5ක් හෝ 6ක් එළියේ තියලා තියන්න ඕනේ පැත්තකින්. එතකොට තමයි මේක හොඳට මික්ස් වෙන්නේ. ඊට පස්සේ තමයි ඇප්ලයි කරගන්න ඕනේ. දැන් අපේ ස්ක්‍රබ් එක වලට පේනවා ඇති. හොඳට මිල්ක් ටික හොඳට ඇබ්සෝබ් වෙලා අපේ අර බාර්ලි ටිකේ දැන් හරි ගානට ඇවිල්ලා තිනවා. මම මිල්ක් වැඩිපුර ඇඩ් කරගත්ත වල දකින්න ඇතිනේ. දැන් මිල්ක් ටික බාර්ලි වල හොඳට අල්ලගෙන තියෙනවා. දැන් අපි ස්ක්‍රබ් එක කරගමු. ඔයාලගේ ස්කින් එක හොඳට පොඩ්ඩක් වෙට් කරගෙන එන්න. ඊළඟට මේක ඇප්ලයි කරලා මෙන්න මේ ආකාරයෙන් ඇඟිලි තද නොකර අතේ අන්තිම ඇඟිලි වලින් රවුමට ස්ක්‍රබ් කරගන්න ඕනේ. ගොඩාක් තදට ස්ක්‍රබ් කරගන්න එපා. අපේ ස්කින් එකේ උඩ හරි සියුම් පටකයක් තියෙනවා. අන්න ඒක සීරෙන්න පුළුවන්. ඒක සීරුනාම තමයි ගොඩක් දුරට අර හයිපර් පිග්මන්ටේෂන් මෙලස්මා වගේ දේවල් එන්නේ. ස්කින් ඩැමේජ් වෙච්ච අයට ගොඩාක් යන්නේ වගේ තත් වෙනවා. බ්ලීච් ක්‍රීම් ආඩම් අපි ආලෙප් කරපුවාමත් මෙන්න මේ ස්කින් එකේ උඩ තියෙන සිවිය ඩැමේජ් වෙනවා. ඒ වගේම ගොඩාක් තදට ස්ක්‍රබ් කරන්න ස්කින් එකට කිසිම දෙයක් කරන්න හොඳ නැහැ. එතකොට සිවිය ඩැමේජ් වෙනවා. සිවිය එහෙම නැත්නම් පටකේ ඩැමේජ් වෙනවා. ඒ නිසා හරිම සියුම් කරගන්න. හරි. මම දැන් අම්මගේ ස්ක්‍රබ් එක අතේ එහෙමම තියාගෙන ඊළඟ ස්ටෙප් එකට යනවා. අපි ඊළඟට හදාගන්න යන්නේ අර මංකුවේ ඔයාලට කිමිකල් පීල් එකක් ගෙදර හදාගන්නට කියලා දෙනවා කියලා ස්කින් පීල් එකක් ග්ලයිකොලික් පීල් එකක් අන්න ඒකටයි. ඔයාලට මේකට ඇපල් විනාකිරික අවශ්‍ය නැහැ. ඇපල් සයිඩර් විනිගර් කියනවා. ඇපල් සයිඩර් විනාකිරික යම්කට හොයාගන්න බැරි නම් sugar cane එහෙම නැත්නම් උක් හොයාගන්න. උක් ඉස්ම ටිකක් අරගන්න. sugar cane ඉස්ම ටිකක් අරගන්න. ජූස් එක වතුර දාන්න නැතුව. අන්නාසි වලත් ග්ලයිකොලික් ඇසිඩ් තියෙනවා. නමුත් අන්නාසි වල යූස් කරන්න එපා. අන්නාසි වල තවත් ඇසිඩ් වර්ග තියෙන නිසා කිමිකල් රියැක්ෂන් වෙන්න පුළුවන්. ඒ නිසා ඇපල් සයිඩර් විනාකිරික ගන්න තියෙනවා ගොඩක් හොඳයි. මොකද ඒක ස්කින් එකට තවත් ගොඩක් බෙනිෆිට් තියෙනවා. ස්කින් එක කැළල්ම කා ගන්න වගේ ගොඩාක් දේවල් තියෙනවා. මොකද ඒකේ අපිට හිතකර බැක්ටීරියා එකක් ප්‍රොටෙක්ට් වෙලා තියෙනවා. අන්න ඒක ගොඩාක් හොඳයි අපේ ස්කින් එකට. යෝගට් තේ හැන්දක් අරගත්තා. ඊළඟට ඇපල් සයිඩර් විනිගර් මම තේ හැන්දි භාගයක් අරගන්නවා. ඒක අනිවාර්යයෙන්ම තේ හැන්දක් ගන්න යන්න එපා. භාගයක් ගන්න නැහැ. අරද මේක හොඳින් මික්ස් කරගන්න විතරයි තියෙන වෙන කිසිම දෙයක් මේකට ඉන්ක්ලූඩ් කරගන්න ඕනේ නැහැ. ඔයාලට මම නැවත වතාවක් කියන ඇපල් සයිඩර් විනිගර් පුළුවන් නම් අරගන්න. ඇපල් විනාගිර කියන්නේ අපේ ස්කින් එක පැහැපත් කරගන්නත් උදව් වෙන දෙයක්. මම වෙනම වීඩියෝ එකකින් ඇපල් සයිඩර් විනිගර් එකෙන් මොනවද අපේ ස්කින් එකට තියෙන බෙනිෆිට් කියලා කියන්නම්. ඒ නිසා ඔයාලා ඇපල් සයිඩර් විනිගර් එකක් අරන් තියාගන්න කොහොමද ගොඩාක් හොඳයි ඒක ස්කින් එකට. ඉතින් දැන් මම යෝගට් එකයි ඇපල් සයිඩර් විනිගර් එකයි එකතු කරගත්තා. යෝගට් තේ හැන්දකට ඇපල් විනාගිර තේ හැන්දි භාගයක් එකතු කරගත්තා. මේක හොඳින් මික්ස් කරගන්න. ඔයාලට ලස්සන හොඳට හරිම සොෆ්ට් ක්‍රීම් එකක් එනවා. මේක තමයි අපේ ග්ලයිකොලික් කිමිකල් පීල් ක්‍රීම් එක. දැන් ඔයාලා කාගාව හරි sugar cane තියනවා නම් ගෙවල් වල සමහරුන්ගේ තියනවනේ තියනවා නම් ඔයාලට පුළුවන් තේ හැඳි භාගයක් විතර sugar cane එකට ඇඩ් කරගන්නත් පුළුවන්. apple cider නැතුව ඔයාලට sugar cane yogurt එකතු කරගන්නත් පුළුවන්. මේ තුනම ඇඩ් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේක හොඳින් mix කරගෙන apply කරගන්නයි තියෙන්නේ. ඔයාලට සතියකට දවසක් මේක හදාගන්නව apply කරගන්න පුළුවන්. scrub එක ඔයාලා කරන්නේ සතියකට දවසයි, chemical peel එක කරන්නේ සතියකට දවසයි. ඔයාලට අර pack එක දවස ගානේ apply කරන්න පුළුවන්. දැන් pack එක කොයිලට apply කරන්නේ? pack එක apply කරන්නේ ඔයාලා මේ chemical peel එක කරගෙන පස්සේ ඊළඟට අපි ස්ක්‍රබ් එක කරගත්තා. ඊළඟට කිමිකල් පීල් එක කරගත්තා. ඊළඟට තමයි අපි පැක් එක කරගන්නේ. ඔයාලගේ ඇස් යට තියෙනවා නම් මිලියා ගොඩාක් අයගේ ඇස් යට ඇස් උඩ තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ ඇස් ඇතුළට යන්නේ නැති වෙන්නේ මේක ඇප්ලයි කරගන්න ඇස් යට. ඇඟේ ඕනෑම තැනක තියෙනවා නම් ඔයාලට මේ කිමිකල් පීල් එක ඇප්ලයි කරගෙන ඒ මිලියා තත්ත්වෙම දෙන්න පුළුවන්. දැන් මම ඇප්ලයි කරගෙන විනාඩි 20ක් පමණ මේක තියෙන්න හරිනවා. තියෙන්න හරිනවාම ඒක හොඳට මූණට වේලෙනවා. වේලනාම යන්තම් මේ ආකාරයෙන් රවුමට රබ් කරමින් ගොඩාක් හදට නෙමෙයි රවුමට රබ් කරමින් මේක ඉවත් කරගෙන ඊළඟට අපි මූණ සෝද ගන්න ඕනේ. දැන් මේකෙන් අපේ ස්කින් එකේ මැරුණු සෛල තියෙනවා නම් ඒවා සියලුම දේවල් ඉවත් වෙනවා. මම දැන් ඒක හැමෝම වේලෙන්න තියලා විනාඩි 20ක් තියන්න ඉපැ. තියෙන හැරලා දැන් මගේ ස්ක්‍රබ් එක ඉවත් කරගන්නවා. ඊළඟට අපිට ටෝන එකක් හදා ගන්නත් තියෙනවා. ලාස්ට් එක ටෝන එක. ස්ක්‍රබ් එක මෙන්න මේ ආකාරයෙන් රවුමට රබ් කරමින් ඉවත් කරගන්න. මිල්ක් තියෙනවා නම් මිල්ක් ටිකක් දාලා මේක ස්ක්‍රබ් කරගන්න. ස්ක්‍රබ් කරගෙන ඊට පස්සේ සෝද ගන්න. මම මේ ආකාරයෙන් මිල්ක් තියෙනවා මාගාව. ඒ නිසා මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා හොඳට රබ් කරමින් ගොඩාක් හදට නැතුව ලාවට රබ් කරමින් මේක ඉවත් කරගන්නවා. පළවෙනි ස්ක්‍රබ් එකෙම ඔයාලට ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබෙයි. මීලියා තියෙන අයට නැති අයට ඕනම කෙනෙකුට මේ සත්කාර ටික මේ ආකාරයෙන්ම කරගන්න පුළුවන්. මීලියා තියෙන අයට ඒව නැති කරගන්න උදව් වෙනවා වගේම මීලියා නැති අයටත් ස්කින් එක පැහැපත් කරගන්න මීලියා යමින් වලකින්න ස්කින් එක එක්ස්ෆෝලියේට් කරගන්න පැහැපත් කරගන්න මේ හැම දෙයකටම උදව් වෙනවා. ඒ නිසා නැති අයත් මේ ටික මේ විදිහටම කරගන්න ලස්සනට ස්කින් එක පැහැපත් තියාගන්න ඕනේ නම් ඔයාලට පේනවා ඇති ඇති වෙනස කොහොමද පැහැපත් වෙලා තියෙන හැටි කියලා. දැන් මේ සත්කාරයන් කරන්නේ උගොල්ලා එළියන් නැති වෙලාවට. ඒ කියන්නේ මේ සත්කාරයන් කරලා එළියන් එපා. ඔයාලා රාත්‍රියට මේ දේවල් කරගන්න.
ටෝන එක හදාගන්න කලින් අපි ග්ලයිකොලික් පීල් එක අපි ඉවත් කරගෙන යමු. දැන් ඒක විනාඩි 20ක් කියලා. ඒ නිසා ඒක ඉවත් කරගෙන අපි යන් ටෝන එකට. විනාඩි 20ක් විතර තිබ්බට පස්සේ මේක හොඳට ස්කින් එකේ වේලිලා තිනවා. ගොඩාක් තදට නෙමෙයි, සාමාන්‍යයෙන් පොඩ්ඩක් අපිට රවුමට ඉවත් කරගන්න පුළුවන් හැටියට වේලෙනවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට මොකද යෝගට් දාලා තිනවනේ. මේ ආකාරයෙන් රවුමට මේක අපි ඉවත් කරගෙන රවුමට රබ් කරමින් ගොඩක් නෙමෙයි ලාවට රවුමට රබ් කරමින් ඉවත් කරගෙන අපිට මුණ පිරිසිදු කරගන්න පුළුවන්. ඔයාලට ස්කින් එකේ ලොකු වෙනසක් ලැබෙයි පළවෙනි ඇප්ලයි එකෙන්ම. මිලියා තියෙන අයට දවස් දෙකක් සතියට කරගන්න පුළුවන් මැක්සිමම්. ඊට ඇඩි කරන්න යන්න අවශ්‍ය නැහැ. මිලියා නැති අයට සතියට දවසක් කරගන්න පුළුවන්. මේ ග්ලයිකොලික් එක්ස්ෆෝලියේටර් එකම මගින් අපේ ස්කින් එකේ රැලිවැටීම්, රින්කල්ස් වගේ දේවල් නැති කරගන්න පුළුවන්, ස්කින් එක පැහැපත් කරගන්න පුළුවන්, ස්කින් එකේ වර්ණ ශෛලිය වැත් කරගන්න පුළුවන් කියලා කොහොමද දන්නවා? ස්කින් එක පැහැපත් කරගන්න පුළුවන්, මේ වගේ ස්කින් එකේ ගොඩක් ප්‍රශ්න නැති කරගන්න පුළුවන්. දැන් අපි යමු ටෝන එක හදාගන්න. හරිම ලේසි. රෝස් වෝටර් ගන්න. රෝස් වෝටර් තේ හැඳි දෙකකට ඇපල් සයිඩර් විනිගර් එක තේ හැඳ වැගේ එකතු කරගන්න, දෙකට එකක් වශයෙන්. ඔයාලගේ ස්කින් එක ගොඩක් සෙන්සිටිව් ස්කින් එකක් නම් ඔයාලට තේ හැඳි 3කට ඇපල් සයිඩර් විනිගර් තේ හැඳක් එකතු කරගන්න. ගොඩාක් සෙන්සිටිව් ස්කින් එකට විතරක් 3කට එකක් එකතු කරගන්න. අනිත් ඕනෑම ස්කින් එකට තේ හැඳි 2කට එකබගින් එකතු කරගන්න පුළුවන්. මම මේ ප්‍රමාණය කිව්ව ඔයාලට වැඩියෙන් හදාගන්නත් පුළුවන්. සතියෙන් සතියට හදාගන්න මේක හරි මහා අමාරු දෙයක් නෙමෙයිනේ. ඒ වගේම තමයි පැක් එක. පැක් එක ඔයාලට හදාගත්තාම දවස් 2ක් ඇප්ලයි කරන්න පුළුවන්. ස්ක්‍රබ් එක නම් 1 දවසක් ඇප්ලයි කරලා ඊළඟ දවස් හදාගන්න. මොකද ස්ක්‍රබ් එක සතියේ දවසෙන් ඇප්ලයි කරන්න ඕනේ නිසා. දැන් මේ ආකාරයෙන් ටෝන එක මික්ස් කරගන්න. ඔයාලට ස්ප්‍රේ බොටල් එකකට දාගන්නව නම් දාගන්න. හැබැයි ප්ලාස්ටික් බොටල් වල නම් ස්ටෝර් කරලා තියාගන්න එපා. මොකද දැන් ඇපල් සයිඩ් විනිගර් කියන්නේ කිමිකල් එකක් තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් වලත් කිමිකල්ස් තියෙනවා. ඒ නිසා මේවා රියැක්ෂන් වෙන්න පුළුවන් ස්කින් එකට. ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ග්ලාස් බොටල් වල මේවා ස්ටෝර් කරගන්න. මම ඔයාලට පෙන්නන නිසා මේ ප්ලාස්ටික් බොටල් එකට ස්ප්‍රේ බොටල් එකට ස්ටෝර් කරගත්තා. නමුත් මම මේක දාගන්නවා මගේ නෝමලි මම ඇපල් සයිඩ් විනිගර් ටෝන එක හදාගන්න බොටල් එකට. ඔයාලට පෙන්නන නම් ඉතින් මේ ආකාරයෙන් ස්ප්‍රේ කරගන්න. ස්ප්‍රේ කරගෙන ඔයාලට මේක රාත්‍රියට තියෙන හරින්නත් පුළුවන්. නැත්තම් පැයක් විනාඩි 20ක් විතර වගේ තියලා සෝදල ඉවත් කරගන්නත් පුළුවන්. සෝදල කියන්නේ ආයේ සබන් කිසිම දෙයක් දාන්නේ නැතුව නිකන් ඔයාලා සෝදල ඉවත් කරගන්න. ඔයාලගේ ටෝන එකත් හදලා ඉවරයි. දැන් ඔයාලට ටෝන එකක්, පැක් එකක්, ස්ක්‍රබ් එකක්, එතකොට කිමිකල් පීල් එකක් ඔක්කොම කියලා දුන්නා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ දේවල් මේ විදිහටම පාවිච්චි කරලා ඔයාලගේ මිලියා තත්ත්වෙ මිදෙන්න. මිලියා ගැන දන්නේ නැති අනිත් අයටත් කියලා දෙන්න. තවත් අයගේ මේ තත්ත්වය ඇති. ඉතින් එයාලත් හිතන් ඉන්නේ මේක පිම්පල්ස් වගේක් කියලා. නමුත් පිම්පල්ස් මේ කඩන්නත් එපා. ඒ නිසා දන්නේ නැති අයටත් මේක කියලා දෙන්න. එයාලට ප්‍රයෝජනවත් වෙයි මේ සත්කාරත් කියලා දෙන්න. ඉතින් ඔයාලට ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. නැචරල් විදියට ලස්සනෙන්න කැමති අය මගේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තවත් අලුත් දේවල් හඳුනා ගන්න කැමති නම්, natural දේවල් හඳුනා ගන්න කැමති නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. subscribe කරන්න. තවත් අනිත් අයටත් කියලා දෙන්න. සිංහල කිසිම channel එක මේ වෙනකොට මේ මීලියාගේ එක ගැන කියලා දීලා නැහැ. ඉතින් මම හිතනවා මේක ඔයාලට අලුත් හඳුනා ගැනීමක් කියලා. ස්තුතියි මගේ videos බලනට, subscribe කරනටත් ස්තුතියි. ඉතින් ගිහිල්ලා තවත් අලුත් video එකකින් අලුත් දෙයක් සමග එන්න. ඔයාලට අවශ්‍ය කරන video එකක් අරගෙන එන්නම්. මම හිතන්නේ ගොඩාක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි. මොකද අපේ ගොඩාක් අයගේ මේ ඇස්සට තියෙන ගෙඩි බිබිලි මම දැකලා තියෙනවා. අන්න ඒක නිසාමයි මම මෙන්න මේ video එක කරන්න හැදුවේ. ඉතින් ප්‍රයෝජනවත් නම් like එකක් දෙන්න අමතක කරන්න එපා. හොඳේ. තවත් අයට බලන්න, තවත් අයට ප්‍රයෝජන ගන්න share කරන්න. ඒ වගේම තමයි අනිත් channel වල මම හිතනවා මම බලාපොරොත්තු වෙනවා මේ වගේ දේවල් දාලා ඔයාලව දැනුවත් කරයි කියලා. ඉතින් ස්තුතියි මගේ videos බලනට. ගිහිල්ලා තවත් අලුත් දෙයක් සමගින් එන්න. පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න, ලස්සනට ඉන්න, බුදුසරණයි.